हेलो वेलकम टू माय चैनल ओगोलो दान्नवा मगे चैनल एकिंग मम एक विधि वीडियो करना एक सीरीज एक तमाई श्रीलंका टू यूएसए फॉर हायर स्टडीज अनित सीरीज एक तमाई हियर एंड देयर व्लॉग्स कट्टिया आहापुनिसा वाटपीट पेन्नन्न कियला मम इति याने याने तैंगल पोड़ी पोड़ी वीडियोस करला दानवा एक तमाई हियर एंड देयर व्लॉग्स अद इंदा मं हितुवा तव मिनी सीरीज एक पटन गन्न मे सीरीज एक Thoughts for life කියලා මම මේ සීරීස් එකෙන් හිතුවේ පුංචි පුංචි එදිනෙදා ජීවිතයේ දේවල් දැනුම සඳහා ඔයගොල්ලෝ එක බෙදා ගන්න. ඉතින් මේ Thoughts for life කියන මිනි සීරීස් එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මම දන්න දේවල් එදිනෙදා ජීවිතයේ දේවල් ඔයගොල්ලෝ එක බෙදා ගන්න. මං ගැන කිව්වොත් මම පරිසරයට ගොඩාක් ආදරේ. මම ඒ වෙනුවෙන් පුල් මට්ටියේ පුළුවන් විදිහට මම වැඩ කරනවා. මං අනිත් අයත් එක්ක මං කරන දේවල් බෙදා ගන්නවා. දන්න දේවල් බෙදා ගන්න. ඒ නිසා අපි හැමෝම එක විදිහට දැන් පරිසරය වෙනුවෙන් මහන්සි වෙන්න වෙලා තියෙනවා. නැත්තම් අපෙන් පස්සේ එන අයට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමදාම පුළුවන් හැටියෙන් අපේ පරිසරය සුරකින්න වැඩ කරන්න ඕනේ. ඉතින් අපි පවුලක් විදිහට පොඩක් එකපාර කරන්න බැරි වුණත් ස්ටෙප් බයි ස්ටෙප් සස්ටේනබල් ලිවිං කියන කන්සෙප්ට් එකට තමයි යමින් ඉන්නේ. ඒ නිසා මම හිතුවා අපි කරන අපේ ගෙදර කරන පුංචි පුංචි දේවල් ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක ඒ වෙන්නේ මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ සීරීස් එකත් එක්කත් මාත් එක්ක එකතු වෙලා ඉඳී කියලා. ඉතින් අපි කරන ප්‍රධානම දේක් තමයි අපිට ඕනේ එළවලු කොළ වර්ගෙම අපේ ගෙදරම හදාගන්න එක. ඔකලන්ට පේනවා ඒකට ලොකු ඉඩක් ඕනේ නැහැ. අපි පොඩි පොඩි පොට්ස් වල එහෙම තමයි හදලා තියෙන්නේ. ඒ වුණාට මේකෙන් අපේ ආහාර වේල ගොඩක් කවර් වෙනවා. ගොඩක් වෙලාවට එළවලු ගන්න ඕනේ වෙන්නෙම නැහැ කඩේ. ඉතින් මේ විදිහට හදනකොට අපි කිමිකල්ස් මොනවත් දාන්නේ නැහැ. ඒකට මේ ඔක්කොම හරිම ඕගැනික් එකකින් අපේ හෙල්ත් එකටත් හොඳයි. ඒ වගේම පරිසරයටත් ලොකු උදව්වක් වෙනවා. මේ මුල්ලේ අපේ තියෙන්නේ එක එක පොඩි පලා වර්ග, ඒ වගේ කොළ ජාති, herbs වගේම සේර තියෙනවා, එතකොට ගොටු කොළ තියෙනවා, මුරුංගා කොළ තියෙනවා, තෝර කොළ තියෙනවා, ඒ වගේ එක එක කොළ ජාති මුල්ලක් හදලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට මැල්ලුම් කන්නේ මේ එතනින් එන කොළ වලින් තමයි. මේ ගෙදරේ වට අමතරව ඔගොල්ලන් දැකලා ඇති මම කලින් වීඩියෝ එකක් කරා අපේ garden plot එක කියලා. මෙහි තියෙනවා community garden එකක්. ඒකට අවුරුද්දට ගාණක් දීලා අපිට plot එකක් ගන්න පුළුවන්. අපි එහෙම plot එකකත් වගා කරනවා. ඒකිනුත් අපිට එළවලු ගොඩාක් එනවා. මම description box එකේ වීඩියෝ එක දාන්නම් ඔයගලන්ට ආයෙ ගිහින් බලන්න. ඉතින් අපි මේවට දාන පොහොර විදිහට මේ වගේ කොම්පෝස්ට් හදනවා මෙත් වත්තෙම. ගොඩක් වෙලාවට මෙතෙන්ට අපේ එකතු වෙන කොළ රොඩු, ඒ වගේම කුස්සිය එකතු වෙන ජාතිත් දානවා. මේ ඔයගලන්ට පේන්නේ අපේ පණු ෆාම් එක. එහෙම නැත්නම් එතන අපි පණුව වගා කරනවා. ඒ පණුවන්ට ෆීඩ් කරාම එතනින් හැදෙන කොම්පෝස්ට් වලිනුත් අපිට ගස් වලට දාලා හොඳ ඵලදාවක් ගන්න පුළුවන්. ඊළඟට මම මේ පෙන්වන්නේ අපේ රේන් වෝටර් හාවෙස්ටින්. අපි වැහි වතුර එකතු කරන සෙටප් එක. මේක අපි ගෙදරම හදාගත්තා. මෙතන මේ අපේ ගට එකෙන් එන වැහි වතුර මේ බැරල් එකට එකතු වෙනවා. ඒ බැරල් එක ඕවර්ෆ්ලෝ වෙද්දි තව ටියුබ් එකකින් අනිත් බැරල් එකට යන විදිහට තමයි මේක සෙටප් කරලා තියෙන්නේ.
ඉතින් මෙතන වැහි කාලෙට ගොඩක් වෙලාවට අපිට අපේ වත්තේ තියෙන එළවලු වලට වතුර දාන්න තරම් වතුර ප්‍රමාණයක් එකතු වෙනවා. ඉතින් ඒකෙන් ගොඩක් වතුර ඉතුරු වෙනවා. ඉතින් එහෙම එකතු වෙන මිරිස් වර්ග අපි අවුවේ තියලා වේලා ගන්නවා සමහර වෙලාවට ෆ්‍රීස් කරනවා ඒ වගේ ඉස්සරහට අරන් තියනවා ඊළඟට අපිට සීත කාලය ආවහම වගා කරන්න බෑනේ එතකොට ඒකට ඕනේවා අපි එක එක විදිවලට කල් තියා ගන්න පුළුවන් විදිවලට ඒවා තියා ගන්නවා ඉතින් මේ පාර අපිට ලුණු ගොඩක් හැදුනා මේ වගේ ලුණු දාලා තියෙන්නේ හුලං වදින්න එතකොට නරක් වෙන්නේ නැහැ එහෙම ටික කාලයක් මේ විදිහට තියලා තියෙනවා වගේම තක්කාලි බණ්ඩක්ක බෝංචි වගේ දේවලුත් හැදෙනවා. ඉතින් සම එකට අපි ඒවා කාලා වැඩි ප්‍රමාණය අපි කල් තියා ගන්න එක එක විදි වලින් මේ තියෙන ඩිහයිඩ්‍රේට් එක මේකට කපලා දාලා ඩිහයිඩ්‍රේට් කරලා අපි ඒවා බෝතල් වල දාලා අරන් තියනවා. එතකොට ඒවා අවශ්‍ය වෙද්දී ආය වතුරට දාලා ගන්න පුළුවන්. ඉතින් මට තව දෙයක් කියන්න ඕනේ මේවා මේ විදිහට කරද්දී අපි ඒවා අසුරන බෝතලුත් කඩෙන් ගන්නෙ නැහැ කලින් පාවිච්චි කරපු ජෑම් බෝතල් චීස් බෝතල් වගේ ඒවා හොදලා වේලලා අරගෙන ඒවටම තමයි ඒ දේවල් අහුරලා තියන්නේ ඒකෙන් ඒ දේවල් රියුස් කරනවානේ අපි වේස්ට් අඩුම කරන්න ඕනේ ඒක තමයි සස්ටේනබල් ලිවිං වල ප්‍රධානම කන්සෙප්ට් එක සීරෝ වේස්ට් ඉම්පොසිබල් නේ ඒ නිසා අවම කරන එක තමයි හොඳ. ඉතින් අපිට මේ පාර තක්කාලි ගොඩාක් තිබිච්ච හින්දා ඒවා කෑමවලටම දාලා ඉවර කරන්න බැරි නිසා අපි හිතුවා ඒවගෙන් ටොමැටෝ සෝස් හදන්න. ඉතින් අපි ටොමැටෝ සෝස් හදනවා පිට්සා සෝස් හදනවා ඒ විදිහටත් කල් තියාගන්න හරි පාවිච්චි කරන්න හරි ගන්නවා තක්කාලි ගොඩක් හැදුනහම. මේ අපි ටොමැටෝ හදන ප්‍රොසෙස් එක තමයි මේ. එක රෙසිපිස් තියෙනවා YouTube එකෙන් බලන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ රෙසිපි එකක් ෆලෝ කරලා තමයි මේ හදන්නේ අපි. මේ තියන්නේ එහෙම හැදිච්ච සෝස් එකක්. දැන් මේක නිවුනායින් පස්සේ බෝතලයකට දාලා පරණ සෝස් බෝතලයක් මම අරන් තියාගෙන ඉන්නවා. ඒ වගේ බෝතල් කීපයක් තියෙනවා. ඒවට දාලා පස්සේ ගන්න අරන් තියනවා. ඉතින් මං කියවනේ අපි කම්පෝස් හදනවා කියලා. එතකොට කුස්සියේ ඉතුරු වෙන බිත්තර කටු, ලුණු, පොතු, කෙහෙල්ලි වගේ ඒවා මෙහෙම එකතු කරලා ගිහින් ඒ කම්පෝස් එකට දානවා. එතකොට දිරලා ඒවා කම්පෝස් බවට පත් වෙනවා. ඉතින් සස්ටේනබල් ලිවිං වල ප්‍රධානම කන්සෙප්ට් එක තමයි රෙඩියුස් කියන එක. ඒ කියන්නේ මිනිමයිස් කරන්න ඕනේ අපේ ප්ලාස්ටික් වේස්ට්. ඉතින් වතුර බෝතල් කියන්නේ ප්‍රධාන ප්ලාස්ටික් වේස්ට් එකක් වෙලා තියෙනවා මේ දවස්වල. ඒ නිසා අපි මේ වගේ රියුසබල් බොටල්ස් තමයි පාවිච්චි කරන්නේ වතුර ගෙනියන්න. ඒ වගේම කොෆී කප්ස් පාවිච්චි කරනවා. මේක තමයි පළවෙනි ස්ටෙප් එක ඕගොල්ලන්ට සස්ටේනබල් ලිවිං වලට යන්න ඕන. ඉතින් සස්ටේනබල් ලිවිං කියන්නේ මොකද්ද? අපි කොහොමද අපේ ජීවන රටාව ගෙනියන්නේ අවම පරිසර හානියක් ඇති වෙන විදිහට කියන එක තමයි සස්ටේනබල් ලිවිං කියන්නේ.
ඒ දෙයට අපි ඈත ගමකටම යන්න ඕනේ නැහැ. නාගරික ජීවිතයක් ගත කළත් මේ දේ ලේසියෙන්ම කරන්න පුළුවන්. අපි හොඳට හිතලා බැලුවොත් මේ දේවල් හරිම ලේසි, ගොඩක් පුංචි දේවල්. හැබැයි මේ පුංචි දේවල් එකතු වෙලා මේ ලෝකෙට ලැබෙන දේ නම් සුළුපටු නැහැ. ඒ ප්‍රතිඵල අපිට විතරක් නෙමෙයි අපෙන් පස්සේ තව අවුරුදු දස දහස් ගණනකට වැඩදායි වෙනවා. ඉතින් මම දන්නවා ඔගොල්ලෝ ඔක්කොම පරිසරයට හරිම ආදරේ. ඉතින් ඔගොල්ලෝ මොනවද පරිසරය වෙනුවෙන් කරන්න කියලා ඒ කරන පුංචි පුංචි දේවල් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. ඒකෙන් තව ගොඩාක් අය ගැන දැනගනී. එහෙනම් අපි ආය දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්න.